සියලු දෙනාට සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ස්මාර්ට් වොච් එකක් ෆෝන් එකට හරියටම කනෙක්ට් කරන්නේ කියලා. වීඩියෝ එකේ මුලින්ම අපි බලමු කොහොමද ස්මාර්ට් වොච් එකට ගැලපෙන ඇප් එක අපි හොයාගන්නේ කියලා. මුලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ එක අනිවාර්යයෙන්ම like කරන්න, ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් පහලින් comment කරන්න. අපිට මුලින්ම ස්මාර්ට් වොච් එකේ box එකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මොකද්ද ස්මාර්ට් වොච් එකට ගැලපෙන ඇප් එක කියලා. මේ ස්මාර්ට් වොච් එකේ box එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇප් එක මේ විදිහට සඳහන් වෙනවා. බැරිලත් මේ විදිහට සඳහන් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් user manual එක පාවිච්චි කරන්න. box එකත් එක්ක අනිවාර්යයෙන්ම user manual එකක් හම්බ වෙනවා ස්මාර්ට් වොච් එක ගද්දී. ඔයාලට තියෙන්නේ මේකේ කැමරාව open කරලා මේක ස්කෑන් කරගන්න. මේ විදිහට ස්කෑන් කරගද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එනවා. ඔයාලට පුළුවන් මෙතනින් ඇප් එක download කරන්න. ඔයාලට පුළුවන් මේ විදිහට user manual එක භාවිතා කරලා QR code එක ස්කෑන් කරලා ඇප් එක download කරගන්න. නැත්නම් මෙතනත් ඔයාලට ඇප් එකේ නම ගහලා තියෙනවා. ඔයාලට පුළුවන් Play Store එකේ හරි Apple එකේ Apple Store එකට හරි ගිහිල්ලා මේක ඇප් එක download කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට user manual එකක් නැහැ. ඔයාලට smart watch එක විතරයි හම්බුනේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ smart watch එකේ තියෙන මේකට අදාළ ඇප් එක අදාළ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන මේ ඔයාලට පේනවා ඇති ඇප් ස්ටෝ ලෝගෝ එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මෙතන ස්කෑන් කියලා පෙන්වනවා. ඔයාලට පුළුවන් කලින් වගේම ඔයාගේ ඕනම ෆෝන් එකකින් මේ වගේ ස්කෑන් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඇප් එක මේ විදිහට පෙන්වනවා ඔයාලට මෙතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ ඇප් එක. බැරි වෙලාවත් ඔයාගේ ෆෝන් එකේ කැමරාවකට QR කෝඩ් ස්කෑන් වෙන්නේ නැත්නම් QR කෝඩ් ස්කෑන් කියලා ඇප් ප්ලේ ස්ටෝරේ ඕන තරම් ගන්න තියෙනවා. ඒ ඇප් එකක් අරගෙන ඔය QR කෝඩ් එක ස්කෑන් කරගන්න පුළුවන්. හරි මං හිතනවා ඔයාලට දැන් ස්මාර්ට් වොච් එකට ගැලපෙන ඇප් එක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඔයාගේ මෙතන තියෙන මොකක් කර ඇප් එකක් වෙන්නේ නැත්. හරි දැන් කතා කරමු අපි කොහොමද ෆෝන් එකට ස්මාර්ට් වොච් එක කනෙක්ට් කරගන්නේ කියලා. මම මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මේකට ගැලපෙන ඇප් එක තමයි මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේ හැම එකක්ම ඇග්‍රී දෙනවා. අලෝ දෙන්න හැම එකකටම. අලෝ දුන්නාට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට ලොගින් වෙන්න ඕන. ඔයා ඩවුන්ලෝඩ් කර හැම ඇප් එකක්ම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේ මෙතන ප්‍රයිවසි පොලිසි එකට අනිවාර්යයෙන්ම ටික් එක දාන්න ඕන. ටික් එක දාලා මෙතන Google හරි ඔයාගේ එන එකක් දෙන්න. මම මේ විදිහට Google දෙනවා. Google දීලා මේ විදිහට account එක තෝරනවා. account එක තෝරගත්තට පස්සේ මේ විදිහට අපි මේකට ලොගින් වෙලා ඉවරයි. මේ විදිහ තමයි හැම ඇප් එකම පාවිච්චි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ Bluetooth on off වෙලා නම් on කරගන්න. මේ වෙලාවේ මම Bluetooth on කරගන්නවා. ඊගාට location එක අපිට on කරගන්න සිද්ධ වෙනවා. හරි ඊගාට අපිට තියෙන්නේ මේ විදිහට connect කරන්න. connect කරද්දී මේකේ Bluetooth එක on එකේ තියෙන්න ඕන. හරි මේ විදිහට watch 8 කියලා මේකේ watch එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට අපි connect කරගමු. මේකේ time එක ඔයාලට පේනවා ඇති තියෙන වෙලාව. මේක අපි කනෙක්ට් වෙලා හරියට කනෙක්ට් වුණොත් වෙලාව හරිය විදිහට මේ ෆෝන් එකේ තියෙන වෙලාව මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි මේක මේ විදිහට කනෙක්ට් වෙලා ඉවරයි. හරි ටයිම් එකත් හරි ඔක්කොම හරි මේ ෆෝන් එකට වොච් එක කනෙක්ට් වෙලා ඉවරයි. මේ විදිහ තමයි ෆෝන් එකට වොච් එක කනෙක්ට් කරගන්නේ. මම ඊගා වීඩියෝ එක ගේනම් මේ ෆෝන් එකට වොච් එක කනෙක්ට් කරාට පස්සේ අපිට පාවිච්චි කරන්න තියෙන ෆීචර්ස්, ඒ කියන්නේ අපි මොනවද මේකෙන් කරන්නේ ෆෝන් එකට කනෙක්ට් කරගෙන අපිට මොනවද කරගන්න පුළුවන් කියලා. මම ඊගා වීඩියෝ එකෙන් ඒක ගේනම් මේ වීඩියෝ එක නැත්තම් දිග ගැස්සෙනවා. මම මේ වීඩියෝ එක කරන්නේ කොහොමද ෆෝන් එක වොච් එකට කනෙක්ට් කරගන්නේ කියලා. අපි බලමු ෆෝන් එක හරියටම කනෙක්ට් වෙලාද කියලා. අපි මේක ෆයින්ඩ් එබුවාම ආඩ පේන ඇති වොච් එක මෙතන වයිබ්‍රේට් වෙනවා. වොච් එක මේ විදිහට වයිබ්‍රේට් වෙනවා. ස්ටොප මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එක වොච් එකට කනෙක්ට් වෙලා ඉවරයි. දැන් අපි මේකෙන් අපි කෝල් එකක් කරන් බලමු. ඒ නම්බර් එක වැරදි හින්දා තමයි මේ විදිහට කට් උනේ. ඔයාලට මේ විදිහට ෆෝන් එක සරලව මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා ඕනම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු.